සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා දී ඇති පරිදි අමාමහා නිවන් සුව අවබෝධ කර ගැනීමට හතර සතිපට්ඨාන භාවනාව අවුරුදු 7ක් වූ ආම වශයෙන් දින 7ක් වූ කාලය තුල කරනවා නම් අනාගාමී ඵලය හෝ අරිහත් ඵලය ලැබෙන බව මේ දේශනාවේ තියෙනවා. ඥානෙකද ඒ කෙරෙහි මේ හතර සතිපට්ඨාන සූත්‍රය ගැන භාවනාව ගැන දේශනාවක් කරන්න කියන එක හිමිම කරනවා. මේක පිළිවෙල කරන්න පුළුවන් එකක් නෙවෙයි විශාල උදාහයක්. දැනට මේ රූපවාහිනී සංස්කාරයෙන් පරිගත කරගෙන යන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම උත්තරගත සතර සතිපට්ඨානයේ කායන උපස්සනාය පටන් ගෙන වැඩි. ඒක පටි 70ක් විතර යන දේශනාව. දැන් කොටස් 10ක් පරිගත කරගෙන ගියා. නැවතත් එනවා කියන කොටසේ කොටසක් කොටස් 30ක් විතර අරගෙන එක දිගටම මේ දේශනාව දෙනවා. මොකද මේක මේ වගේ පොඩි වෙලාවක් කරන්න පුළුවන් දේශනාවක් නෙමෙයි විස්තර කරන්න ඕනේ. හැමදාම උදේ තුනේ මේ දේශනාව මේ පැය භාගයක් යනවා. අනේ විලාසෙ මේක අහගන්න. ඉතින් මේක උඟක් විග්‍රහ කරලා ගන්න හැකියි. අනිත් කාර්ය මේකට අවශ්‍ය කරන භාවනා නුඹ කොටසක් අපි මහත්ය නිකුතර පොත මුල් කරගෙන ආනාපානසති භාවනාවේ හොඳ විග්‍රහයක් තියෙනවා ගැඹුරු පැත්ත ගැන. අන්නේ පොතක් අරගෙන බලන්න ඒ පොතේ තියෙනවා උගාද්දරට ගැළපෙනම ආනාපානසති භාවනා ධර්මානුකූලව මොකද්ද කියන්නේ. මේකේ සතර ප්‍රතිපත්තාන ගැන එක්තරාමත්ව කරුණු වලන්දි මේ උගා විතර කරන්න තියෙන දේ. මේ විචිතේ කියලාම කැටි කරලා ගත්තොත් මේ සතර ප්‍රතිපත්තානෙම කැටි වෙන්නේ මොකද්ද? මම මේ කරන කියන හිතන දේ සාගියේ දේශයේ මොහේට හේතු වෙනවාද? මනස ඉහිගෙන ඉඳලා බලන්න. සාගියේ දේශයේ මොහේට හේතු වෙන සියලු සිතිවිලි සියලු කතා සියලු ක්‍රියා මනස ඉහිගෙන අතරගෙන යනවා. සාදාසයේ දේශාසයේ මොහාසයේ ආධාර වෙන යම් හිතිවිල්ල ක්‍රියාව කතාවක් ඇද්ද යලි යලි මේක අසුරු කරන්නේ. ඔන්න ඔය ටික හතර ඉරියව පාතන හැම මොහොතෙම කරන්න සුදුසුනේ. ওই විග්‍රහ කරලා තියෙන මහා විග්‍රහයෙන් හතර හරිපත්තාණයම උතන අදින. හතර හරිපත්තාණයත් මහා සාගරයක් වගේ. හැබැයි කැටි කරලා දුන්නාම ওই පොඩ්ඩේ කොහොමද තියෙන්නේ? ඔයක වදාගෙන යනකොට අති සියුම් තැනකම නුවණ ලිහි ලිහි ඇවිදilla පිබිදෙට ඇවිදilla අති සියුම් වර්ගපාව පිළිලා අත්තර ගැනීමේ පහසු වෙනවා සියලු අංග පූර්ණ වෙනවා කාග දේශ මොහ විඥාන වලට තියෙන ආහාර ගුරු වෙනවා ආහාර ගෝධේ විඥාන ගෝධ වෙනවා මාර්ගය සම්පූර්ණ වෙනවා දැන් ඒක ඉතාලම කෙටි මාධ්‍යයක් ඔයතුල තියෙන්නේ ඔය ටිකෙන් තෝරා ගන්න පුළුවන් මුළු හතර මේ කියන ආරිය ස්ථානික වාර්ගය අතරින් මේ සතර සතිපට්ඨානයේ උරගත්තේ. ඉතින් ඔබ විග්‍රහ කරන අවස්ථාවේ විග්‍රහ කරන මේක හිතුවේ විග්‍රහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. විග්‍රහ කරන්න පටන් ගත්තොත් කය ගන්නවා විග්‍රහ කරලා ඉවර කරන්න අමාරුයි. නමුත් කෙටියෙන් කරන්න ගියා පැයක තුනක් යන විදේශනාව. ඉතින් ඒක විග්‍රහ කරන්නේ. ඔය කිව්වටියේ කැටගරි ටික සියල්ලම තියෙනවා. ඒ විග්‍රහ කරන වෙලාවක ඒ විග්‍රහ කරගන්න ඔය ටික ටික විග්‍රහ කරලා දැන් තියෙනවා. දැන් විශාල විග්‍රහය තමයි ඔය විදිහට යන්නේ එකින් එක කොටසෙන් කොටස අරගෙන විග්‍රහ කරන එක. මේ විනාඩි 20 කට වගේ කාලෙදී තියෙන්නේ ඒ වගේ මේ දැන් කරගෙන යන වැඩි කෙරේ. බුද්ධ කාලයේදී සියුපිලිසින් ව්‍යාපත් රහතන් වහන්සේලා ගැන සඳහන් වන අවස්ථා ගැන කරුණාවෙන් පහදා දෙන්න. ඉතින් මේක අන්ත දෙයක් නෙමෙයි මේ ධර්මයේ තුළ සියුපිලිසින් ව්‍යාපත් රහතන් වහන්සේලා ගැන සඳහන් වීම තියෙනවා. පරිත් මොලා ආදී රහතන් වහන්සේලා මහා පොටිස ආදී රහතන් වහන්සේලා සියුපිලිසින් ව්‍යාපත් රහතන් වහන්සේලා කියන එක ගැන නෑ මොකද වෙලා තියෙන්නේ මේ වටිනේම තියනවද නැද්ද කියලා පොට්ටියාව පොත් කීපයක් එරලා බලලා දැන් එහෙම එකක් නැහැ කියලා දැන් අනිත් කෙනා ත්‍රිපිටකේ නා කොතනකවත් නැහැ ත්‍රිපිටකේ බියාපත් රහතන් වහන්සේ නම ගැන කතාවක්. අරිහත් වෙනපත් උනා කියලා තියෙනවා ආදී වශයෙන් කියලා මෙහෙම කියනවා. නැව මෙතෙන්දි මේ ධර්මයේ තුල ජඹුරු පොඩක් කියුම් පොඩක් වෙන් කරලා හදව තව තියෙන ඥාන දර්ශනයේ පිළිබඳ විග්‍රහ කරපු පොත් තියෙනවා ඒ ධර්මයේ. දැන් ප්‍රතිසම්බිදා මග්ග ප්‍රකරණේ එහෙම එකක්. මේ සතුවා කතා කියලා අහක ගන්න බුණ එකක් නෙමෙයි අර ත්‍රිපිටකේ පෙළලා තියෙන ධර්මයේ විග්‍රහ කරපු තැන. ඒ වගේම මේ දැන් අභිධර්මයේ තියෙන කොටස් වල විග්‍රහ වෙන තැන් ඒවා කියනවා මේ ඥාන පහළ වෙන්නේ කොහොමද ඥානවල ස්වභාවය මොකද්ද ආදී වශයෙන්. ඉතින් ඒකට ඒ අනුව ඒ ඔක්කොම අරගෙන ඕනේ ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ වලින් ඕනේ මේ ඔක්කොම හොයාගන්න. ඉතින් මේක විනය පිටකෙන් හරි සූත්‍ර පිටකෙන් හරි එක කාලෙකින් හොයලා බලලා ඒකේ හොම එකක් නැහැ ඒ දැක් පිළිගන්නේ නැහැ කියලට හරියන්නේ නැහැ. ත්‍රිපිටකයේම තියෙන්නේ බුද්ධ දේශනාව අනුව දේශනා කරව විස්තර හා ඒක අතින් තමයි. ඉතින් ඒවයි තැන් වලින් මේ කරුණු අරගෙන ඕනේ නිගමනය කරගන්න. ඉතින් අනිත් කාරණේ මේක අපිට ප්‍රශ්නයක් නැහැ. කීපිලිහි වියාරපත්ුන්නේ නැහැ කියනනම් සතර දුක ඉවර කරන්න බැරි කමක් නැහැ. අපිට ඕනේ යථාභූතයේ තියෙන මේ රාගස්සය කරන්න, ත්‍රිසස්සය කරන්න, මෝහස්සය කරන්න. ওই ටික වෙනවා නම් අපේ වැඩේ හරි. ඉතුරු හරිය අමතර හරිය. මේ අමතර හරිය කියන්නේ තර්ක කරන්න, වාද කරන්න දෙයක් නෙමෙයි අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕනේ වෙන්නේ මල්ලන්නේ රාගය තියනවද නැද්ද? මරතාව දිවිසේ නැගිනවද නැද්ද? භයානකදී තියෙන එතන. මුලාවටපත් වෙලා මේ ලෝකේ මුලාව හොයාගන්න බැහැ. ලෝකේ ආශා කරන තාක්කල් ඔහු ඉන්නේ මුලාවෙන් තමයි. ජීවිතේ හැටි ආශා කරන තාක්කල් ඔහුට මුලාව තියෙනවා. ඒක අරගන්න බෑ එකපාරට.
ඇලෙන ගැටෙන දෙක අරගන්න පුළුවන්. එතරම් මාර්ගය තියෙනවා. ඉතින් අපි හැම වෙලේම බලන්නේ මගේ හිත මානසිකත්වයේ මොන දියකින් හරි ඇලෙනවද ගැටෙනවද. ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒක නම් හොඳද. ඒක අසාරයි. අසාර දෙයක් කියන්නේ ඇලින්ද ගැටෙන්න හොඳ නෑ. ඒකෙන් මිදෙන්න ඕන කියලා. ඒකට මිදෙන්න අවශ්‍ය කරන්න ආවදී නම් ඒ ඇබිච්ච දෙය පිළිබඳ අසාරත්වයේ ලකින්න ඕනේ. මොන දියක් හරි වටිනවා කියන හැඟීමෙන් තමයි ඇලෙන්නේ. ඇලිච්ච නිසා තමයි ඒක විරුද්ධ දෙයකට ගැටෙන්නේ. නැ වරිණා කියන හැඟීම නැත්නම් ඇලෙන්ඩ එකක් නෙන්නම් ගැටෙන්ඩ එකක් නෑ දෙකෙන් වල ඇලීමයි ගැටීම නැති ඉත සමාධිගත වෙනවා සමාධිගත හිතට ප්‍රඥා පහළ වෙනකොට මුලාව නැති වෙනවා නා ලෝභ දේශ මොහ තුනම නැති වෙනවා අරිහත් වෙනවා අපේ ප්‍රතිපලය ඔච්චරයි ඔතෙන් පස්ුණ කෙනාට ලැබෙන එක එක මට්ටම් ඊට පස්සේ බලා ගන්න වෙන්නේ හදිසි වැඩි දින පැත්ත එක ඒක පැත්තක තියලා මෙන්නේ නටත් තර්ක වාද කර කර ඉඳ ගියාම අපි පොර එක පොර ගන්න ඉන්නේ ඉතින් මේ ධර්මයේ ගැන ධර්මයේ තේරුම් ගන්න බැරි වෙන්නේ කාගෙන් තමයි වැඩිපුර ධර්ම කරුණු මත වෙන්නේ. ඊට පස්සේ බුද්ධලයා ඒක ඉගෙනගෙන ඒ තුලින් තර්කවාදීට බහලා එක එක විදිහේ දෘෂ්ටි වල යනවා කරන්න ඕන වැඩි පැත්තකට යනවා. ඉතින් හැම විදිහේ බලාපොරොත්තු වෙන්න ඕනේ රාගත් හේ කරගන්න, ද්වේෂත් හේ කරගන්න, මෝහත් හේ කරගන්න යමක් අවශ්‍යද? ඒ ටික හොයා ගන්න ඕනේ. ඒ ටික දැන ගන්න ඕනේ. ඒ ටික තුලයි මගේ නිවීම විමුක්තිය තියෙන එක දැක්කහම අප්‍රමාදව නිවන් මාර්ගය සකස් කරගන්න පුළුවන්. මේකට උත්සාහ කරන්න. මේකේ බාහිර තර්කවාද වැහැරෙට තමන්ට කරන්න ඕන වැඩි පැත්තකට යනවා දන්නේ නැහැ.